DPKIDS only thing adath DPKIDS weda satahana aarambha kara ithin ada apith ekak ekathu wenawa me punchi lassanama lassana chitra denna puluwam osindi neida wa chittota asai neida aw asai ithin punchaya godak chittota asai ithin hamu wenna welawae osindige taatta kiwwa gedara bittiye sampoornayema chitra denowa kiyala man ithinawa me thamai punchayage බිත්ති කුරුටු ගාන පේන්නේ නැති තැන් කුරුටු ගාන පේන තැන් කුරුටු ගාන ඉතින් මේකට තමයි අපි චිත්‍රකලාවෙන් නැත්තම් ළමයින්ගේ නිදහස කියලා කියන්නේ චිත්‍රය නිදහසත් එක්ක වැඩ කරන එකක් ඒ නිසාමයි අපි DP කිට්ස් වලින් මේ වගේ පුංචි අයට පුංචි පුංචි දේවල් අඳින්න කියලා දෙන්නේ ඊට පස්සේ කුරුටු ගානට එහා පැත්තේ ගිහලා නේද මේට පස්සේ පුළුවන් මේ වගේ සත්තු අඳින්න නේ කැමතිද ඉගෙන ගන්න ඔව් ඉතින් ඔය ආසම අඳින්න කවුද කියන්නේ ලස්සනම අඳින්න ආස කවුද කියලා සතෙක් කිව්වොත් කවුරු අඳින්න දාසම හාව වෙන පූසෝ එන බල්ලෝ බලන්නකෝ ඔක්කොම සත්තු වර්ග අඳින්න හැමෝම ආසයි මේ සත්තු අඳින්න තමගේ හොරතල් සත්තු ඊළඟට මේක හොඳම දැනගන්න ඕන කාරණයක් තමයි අපේ ළමයි එහෙම නැත්නම් මේ DP kids බලන අය මේ සබා දහම කියලා කියන්නේ සබා දහමේ ඉන්නේ සත්තු කියන්නේ මේවා තමයි අපිට ළමයිත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් දේවල්. ඉතින් පුංචි අය සත්තුන්ට ආදරය කරනවා ආදරය කෙනෙක් ඉතා වැදගත් වෙනවා පරිසරයට ආදරය කරනවා මෙන්න මේවා දිහා හැබැයි තව එකක් හොඳින් බලන්න ඕනේ. එතකොට තමයි අපිට සත්තු පූසෝ නේද? එයා ඉන්න ඇක්ෂන් බලනවා නේද පූසෝ වාඩි වෙලා ඉන්න හැටි? නේද? ඒ වගේ බලනවා. ඉතින් මේ වගේ ආස කරන තව සත්ෙක් තමයි සමනලය කියන්නේ. සමනලයට ආසයිද? ඔව් සමනලයට ගොඩාක් ආසයි. ඉතින් සමනලු ගත්තා මොන වගේ පාට තියෙන සමනලුද පුතා ඉන්නේ? පාට කියන්නේ සමනලු කොච්චර පාට තියෙනවද? කහ පාට, සුදු පාට, කළු, තැඹිලි, රතු, කහ. ඔව් හැම පාටම ඉන්නව නේද? ඉතින් බලන්න මේ වර්ණ රටාව නේද? මේ වර්ණ මතක තියා ගැනීම කියනත් ඉතා වැදගත්. ඉතින් අපි DP kids වලින් කියලා දෙන්නේ මෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් ළමයිත් එක්කතු වෙලා අඳින්න. එහෙමනම් ඔන්න අපි අද අඳින්න කියලා දෙනවා ලස්සනම ලස්සන සමනලේ. අඳිමුද? පහක් දාමුද? රයිට්. එහෙනම් ඔන්න පහක් දාලා අපි සමනලෙක් අඳින හැටි කියලා දෙන්න යන්න. ඔන්න පැන්සල ගැලෙව්වා. මේ අපේ පැටින් නම් එක ගලව ගත්ත නේද? මම දැන් අඳින එක ඔයා අඳින්න ඕනේ. පුළුවන් නේ? හරි එහෙමනම් ඔන්න මෙන්න මේ හරියෙන් පටන් ගමු මැද හරියෙන් පටන් අරගෙන අපි ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ වගේ රවුමක් ඇඳ ගන්නවා හරියට හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් නේද තව මෙන්න මේ වගේ ටිකක් ඊට වැඩිය ටිකක් දිග මේ වගේ රවුමක් ඇඳ ගන්න පුළුවන් ආ පුළුවන් ඒක තමයි ඔන්න ඇඳගත්තා ඊට පස්සේ තවයක් අඳින්න ඕන හැබැයි ඉච්චර මහත නැ පොඩ්ඩක් හීනි එකක් පුළුවන් නේද පුළුවන් ආ නියමයි හරි ඔන්න ඇඳගත්ත නේද හරිම ලේසි අපි චිත්‍ර අඳින්න හරිම පහසුයි කියලා කියන එක තමයි DP kids වලින් ගොඩක් කලාවට කරන්නේ ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙතන ඉඳලා හරිද මෙන්න මෙහෙම රේඛාවක් ඇඳගන්න හරි තාචුට්ටක් ඇඳි yes නියමයි දැන් ඔන්න මේ රේඛාව වගේම තව එකක් මේ පැත්තෙන් අපිට අර පැත්තටත් අඳින්න ඕන ඔන්න බලා ගන්න ඕම රේඛාවක් අඳින හරිද? හරි. එක සමාන වැන්ද නේද? අපි සමනලෙක්ගේ ගත්තොත් හරියට දෙකට මැදින් බැඳුවොත් දෙක දෙපැත්තම සමානයි නේද? ඔන්න මේ පැත්තෙන් රේඛාවක් ඇඳගත්තා. ඊට පස්සේ අපි තව එකක් මෙන්න මෙතන ඉඳලා පුළුවන් නේද? මෙන්න මෙතන ඉඳලා තව රේඛාවක් මෙන්න මෙහිට ඇඳ ගන්නවා. පුළුවන්ද? පුළුවන්. yes නියමයි. ඔන්න මේ වගේම තව එකක් මෙහිට ඇඳ ගන්න පුළුවන්. හරිනේ? හරි. නියමයි. ඊට පස්සේ අපිට මෙතනින් පුළුවන් ඇඳ ගන්න තව රේඛාවක් පල්ලෙහාට. ආ හරියටම හරි. දැන් ඒ වගේ තව එකක් මෙතන ඉඳලා තව පල්ලෙහාට රේඛාවක් මෙන්න මෙහිම ඇඳ ගන්නවා. හරිද? හරි. නියමයි. මේ බලන්න හරිම ලේසියි. මේක තමයි අපි කියන්නේ හරිම පහසුයි නිර්මාණයක් කරනවා කියන්නේ හරිම පහසුයක්. ඒ නිසා අපිට මෙන්න මෙහිම දැන් මේකේ මෙහෙම රේඛාවක් ඇඳගෙන මෙහෙම රේඛාවක් ඇඳලා ආයි අපිට මෙන්න මෙහෙම රේඛාවක් ඇඳ ගන්න පුළුවන්. නියමයි. දැන් ඒ වගේම තමයි මේ පැත්තේ රේඛාවක් ඇඳ ගන්න අපිට මේ අතර රේඛාව ඇඳලා පොඩ්ඩක් කොහොම අරගෙන කොහොම කරලා රේඛාවක් ඇඳ ගන්න පුළුවන්.
මට කලින් ඇඳලා ඉවරයි නේද? ඉතාලම දක්ෂයි. ඉතාලම දක්ෂයි මටත් කලින් ඇඳලා ඉවර කරා. ඔන්න දැන් පුතා ආයෙ කරන්න ඕනේ මෙතනින්. මෙන්න මේ හරියෙන් පටන් ගන්න. මෙතන ඉඳලා ආයෙ මෙහිම රේඛාවක් ඔහොම කරලා ඔන්න ඔහොම ඇඳ ගන්න. නියම. ඊට පස්සේ මෙතන ඉඳලා ආයෙ ඔහොම රේඛාවක් ඇඳලා ඔහොම ඇඳලා මෙතනින් ඉවර කර ගන්න. නියමයි නේද? ඔව්. ඔන්න බලන්න අද සමනලය කරන්න ඉගෙන ගන්නවා. එයක් තියෙනනේ දල දෙකක් වගේ එකක්. ඔව්. කොහමද තින්නේ එක? මේහෙම තියලා පොඩි රවිලයක් එනවා නේද? ඔව්. අන්න. ඔයාත් එකක් අඳින්න මේ මේකත් තිබ්බා. අන්න එහෙම. ඔයා ඊට වෙයි ලස්සනයක් ඇඳ නේද? ලස්සන දඟරයක් ඇඳ. හරි ෂෝ. අන්න එයා හරියටම ඇඳ දැනගත්තා අපේ ඔසිඳි කොහොමද සමනලයා අඳින්නේ කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ඉඳලා අර සමනලයේ ලස්සන ලස්සන පාට තියෙනව නේද? ඔව්. අන්න එහෙම එකක් අපි අඳිනවා. right නියමයි දැන් මෙතනිනුත් මේ පැත්තෙත් අපි ඒ වගේම එකක් මෙහිම කරලා ඔහොම අඳිනවා හරිද නියමයි ඊට පස්සේ අපිට පුළුවන් ආයි මේ හරියනුත් ඕනනම් මේ පැත්තෙනුත් එකක් මෙන්න මෙහිම අඳින්න හරි ඒ වගේම මෙතනිනුත් එක අඳිමුද හා හරි මේ පැත්තෙනුත් එකක් අඳින්න right දැන් ආයි මේ පැත්තෙන් එකක් අපිට අඳින්න පුළුවන් නේද පුළුවන් ඔතන එකක් අඳිනවා මේකෙත් මේ පැත්තෙත් ඒ විදිහම බෝලයක් අඳිනවා දැන් සමානයි නේද දෙපැත්තම ඔව් ඔව් දෙපැත්තම සමාන වෙනවා සමනැල්ලුන්ගේ ලස්සන පාට මේ වගේ දෙපැත්තම සමාන වෙලා තියෙනවා නේද මේ පැත්තෙත් හරි නියමයි ඊට පස්සේ අපිට පුළුවන් එයාගේ තව මෙතන තව බෝල ටික අඳින්න නේද? ඔව් මේව එකක් තියෙනවා. හරිද? මේව බෝලයක් තියෙනවා. මේව බෝලයක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ යාගේ මේ පුංචි පුංචි බෝල ගොඩක් තියෙනවා නේද? ඔව්. ඔව් ඒ වගේ බෝල ගොඩක් තියෙනවා. මෙතනත් අපිට තව පොඩි මෙහෙම කෑල්ලකුත් අඳින්න පුළුවන්. ඊට පස්සේ මෙතනත් යාගේ තව මේව බෝලයක් අඳින්න පුළුවන්. හරිනේ? හරි. හරි. එතකොට මේ පැත්තෙත් අපි ඒ හතර ඒ විදිහටම ඇඳ ගන්න පුළුවන් කොහොමද ඒවා තියෙන්නේ කියලා. නේද? ඉතින් අපිට ඒම බෝලයක් ඇඳ ගන්න පුළුවන්. අන්න හරි. දැන් තියෙන පල්ලෙහා කැලකුත් තව නේද? ඔව්. ඒකටත් අපිට පුළුවන් නේද අඳින්න? ඔව්. ඔව්. ඔන්න දැන් අපි මෙහෙම කරලා මෙහෙම එකක් අපි ඇඳ ගන්නවා එතෙන්ට. මෙතනුත් ඒ වගේම එකක් මෙහෙම ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ වගේ තව එකක් ඇඳ ගන්නවා. තව එකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙතනිනුත් මෙහෙම දිග එකක් ඇඳ ගන්න පුළුවන්. ඊට මෙතනත් මේ වගේ එකක් අඳිනවා. මේ වගේ එකක් අඳිනවා. ඊට පස්සේ මෙහෙම දිග හරි නේද? හරි. හරියටම හරි. දැන් අපිට පුළුවන් මේක දිගේ එයාගේ තව හරි නේද? හරි. හරි. දැන් අපිට පුළුවන් මේක තියෙනව නේද මේ ලස්සනට මේ 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 background එකේ ඔව් මේ තියෙනනේ මේ පාට ඔව් අපිට ඒක කළු කරන්න පුළුවන් හා කළු කරමුද හා හරි ඔන්න එහෙනම් ඒක කළු කරනවා
හරි ඔන්න එහෙනම් අපි කළු පාටෙන් ඇඳගත්ත සම්පූර්ණයෙන්ම නේද ඊට පස්සේ අපි මේක පාට කරන්න ඕනේ කොහොමද ලස්සන පාටකින් නේද අපි පාට කරමුද හරි මම දෙය ගන්නවා පාට කහ පාටයි දුඹුරු පාටයි මම ඔයාලට දෙන්න දුඹුරු පාට අරගෙන අපි මේ කවුද මෙයා එයාගේ ඇඟ පාට කරනවා නේද ඔන්න අපිට පුළුවන් ඇඟ පාට කරන්න එයාට ඇස් දෙකක් පොඩ්ඩක් තියන්න පුළුවන් නේ පුළුවන් ඔන්න අපි මේ දෙක ඉතුරු කරලා අපි පාට කරනවා දුඹුරු පාටයි පාට පාට කරා නේද? ඔව්. ඔන්න පාට කරා. දැන් ඊට පස්සේ අපි පාට කරනවා කහ පාට අරගෙන ඔක්කොගෙම නෙමෙයි. මෙන්න මේ ටිකේ විතර මේ පොඩ්ඩක නේද? මේකෙත් මේ පොඩ්ඩක මේකෙත් මේ පොඩ්ඩක කහ පාට පොඩ්ඩක් ගන්නවා නේ? මේ හරියෙත් පොඩ්ඩක්. මේ හරියෙත් පොඩ්ඩක් ගන්නවා. හ්ම්? ගාලා අපිට පුළුවන් ඊට පස්සේ තැඹිලි පාට කරගෙන මේක චුට්ට හරි දැන් අපි තැඹිලි පාට අරගෙන සම්පූර්ණයෙන් මෙයාගේ ගාමු හ්ම් කහ පාටේ චුට්ටක් ඉතුරු කරනු නේද ඔන්න දැන් අපි ඇඳගත්ත ලස්සන සමනලයක් නේද? ඔව්. ඔව් ලස්සන සමනලයක් අපි ඇඳා අපිට මෙයාට දාමු තව ටිකක් ආ. ඔයා නම් ඔක්කොගෙම ගාලා නේද? ඔව්. ඔව් මම නම් ගා ගන්න බැරුණා මම මේ දෙකෙත් ගන්න රෝස පාට. හ්ම්? මේ දෙකෙත් ගන්න. හ්ම්? ඉතින් ටිකේ වයිට් උත් තිබ්බා. සුදුත් තියෙනවනේ නේ? ඔව්. ඔව්. හරි. එහෙමනම් අතින් ඔන්න බලන්න අපි ඒ ලස්සන සමනලයේ පින්නමුද අපි? හා අපි දවස් සමනලයේ අපේ මේ යාළුවන්ට පෙන්නු මේ බලන්න අපි ඇඳපු ලස්සනම ලස්සන සමනලයා නේද අපි දෙන්න එකතු වෙලා ඇඳ ලස්සන සමනලයා ඔන්න බලන්න ඉතින් මේ වගේ සමනලයක ඔයගොල්ලන්ට අඳින්න පුළුවන් DPKIDS එක එකතුනා නම් මේ වගේ විවිධ විදිහේ නිර්මාණ අපි පොඩි අයත් එක්ක කරනවා ඉතින් මම හිතනවා ඉතාලම සතුටුයි මෙහෙම නේද ලස්සනට අඳින්න පුළුවන් මේ බලන්න හරිම අපූර්වට සමනලු සතු ඇඳ ඉතින් කවුද කියන්නේ චිත්‍ර අඳින්න බෑ කියලා ඉතින් පුංචි වයසෙම නිර්මාණශීලී කරවතින් අනිවාර්යයෙන්ම හැම විෂයකටම හැම ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකක්ම නිවැරදි ආකාරයෙන් ලස්සනට නිර්මාණශීලීව කරන්න තමයි චිත්‍ර කලාව ඉගෙන ගත්තොත් අනිවාර්යෙන් පුළුවන්. ඒ නිසාමයි අපි DPKIDS වලින් මේ චිත්‍ර කලාව ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් මේක බලනවා නම් කොහොමද බලන්නේ YouTube එකට ගියොත් බලන්න පුළුවන් නේද? ඔව්. YouTube එකට ගියොත් බලන්න පුළුවන්. YouTube එකට ගිහිල්ලා කොහොමද දන්නවද? සර්ච් කරනවා DPKIDS කියලා නේද? සර්ච් කරලා අපිව subscribe කරලා ඊට පස්සේ ගත්තොත් ඉතින් අර චුටි බෙල් එකක් තියෙනවනේ දෙකේ. ඔව් චුටි බෙල් එකක් තියෙන ඒකත් click කරා නම් අපිට tag ගාලා අපිව අලුත් අලුත් එන අපේ videos බලන්න පුළුවන්. ඉතින් අපි videos විවිධ දේවල් තියෙනවා. කලින් videos ඔයගොල්ලොත් එක බැලුවා. ඉතින් අනිවාර්යයෙන්ම අපි කරපු අනිත් වැඩසටහන් අහනුත් බලන්න පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම බලන්න පොඩි අයට මේව පෙන්වන්න අම්මා තාත්තා බලාගෙන ඉන්නව නම් මොකද හරිම වැදගත් ළමේ නිර්මාණශීලී වෙනවනම් ඉතින් එහෙමනම් අපි අද සමුගමුද? හා අපි සමු අරගෙන ඊළඟ වීඩියෝ එකකින් අපි ආයේ හමු වෙමු කියලා බයි කියමුද? හා හරි එහෙනම් සියලු දෙනාට බයි.